ඉස්සර අපි සමීකරණයක් ලියුවොත් මගේ පඩිය සමානයි කියලා අපිට ලියන්න පුළුවන් මගේ පඩිය සමානයි මුළු මාසයක කෑම බීම හරි ඉඳුම් හිටුම් ගෙවල් කුලි ඊට පස්සේ වාහනේ පෙට්‍රල් ඊට පස්සේ ට්‍රාන්ස්පෝර්ට් එකේ වියදම් දරුවාගේ වියදම් කොහොමම ලියන්න පුළුවන් සමීකරණ සෑහෙන්න හරිද මගේ පඩිය සමානයි කියලා ලියන් 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 යන්න පුළුවන් දැන් අංජුව දැන් හරි සරල වෙලා ගණිතය කියන එකත් හරිම ලේසි වෙලා ඇයිද නේද දැන් මගේ පඩිය සමානයි ගෑස් සිලින්ඩරයයි පෙට්‍රල් ලීටර් 100යි රටව දැනගත්ත පඩිය කීයද කියලා හරි සරලයි දැන් සමානලද ගෑස් සිලින්ඩරයයි පෙට්‍රල් ලීටර් 100යි තාපොඩක් කරන් තෙල් ගාන එහා මෙහා වැඩි වෙයි එච්චර තමයි ඉතින් ඕන්න තව ඕන්න වැඩෝ තෝර අලගලියෝ කයි ලුණු කුලියෝ කයි වගේ දා ගන්න පුළුවන් අස්සෙන් ඔබ ගන්න පුළුවන් සබන් කැට දෙකක් දා ගන්න සබන් කැට දෙකක් දාන්න සබන් කැලි අම්මෝ එල්ලම් කතා කරන්න ඔයා සබන් කැට එකකුත් නැහැ දැන් මං සබන් කා අර බාගේ ගන්න අර ඉස්සරම අපි මුදලාලේ ගාවට ගිහලා කරේට ගිහලා මුදලාලේ සබන් බාගයක් දෙන්න ඕ කියලා ඉල්ලුවම කපලා දෙන්න මේ වගේ තමයි දැන් ඉන්නේ වැඩට යන්න සල්ලි හොයා ගන්න